අද ඔයාලට හිතුන ගමන් හදන්න පුළුවන් ඉතාම ලේසි අතුරුපසක් අරගෙන ආවා ටී ටයිම් එකට කන්න කදිම අතුරුපසක් ඉතින් අපි බලමු කොහමද හදන්නේ කියලා භාජනයකට බත් කෝප්ප එකක් ඒ කියන්නේ ග්‍රෑම් 250ක් මේකට අපිට කැකුළු හාල් නාඩු සහල් වැනි ඕනෑම හාල් වර්ගයකින් උයාගත්තු බත් ගන්න පුළුවන් මම භාවිතා කරන නාඩු සහල් වලින් උයාගත්තු බත් පාන් පිටිකක් භාගයක් ඒ කියන්නේ ග්‍රෑම් 125ක් බේකින් පවුඩර් තේ හැඳි එකක් බේකින් පවුඩර් නැත්නම් බේකින් සෝඩා උනත් භාවිතා කරන්න පුළුවන් අපි ඇත්තටම මේක ගන්නේ සොෆ්ට් ගතිය ලබා ගන්න තෙල් මේස හැඳි එකක් මේ සියල්ලම එකතු කර ගන්න දැන් අපි මේ ටික හොඳින් අතින් කලවම් කරන්න ඕනේ දැන් අපිට මේකෙන් බෝල හදා ගන්න ඕන නිසා බෝල හදා ගන්න පුළුවන් ආකාරයට එනතෙක් වතුර එකතු කරමින් හොඳින් අනා ගන්න ඔන්න දැන් බෝල කඩා ගන්න පුළුවන් ටිකක් ඇලෙන ගතිය තියෙන නිසා අතේ තෙල් ටිකක් ගාගෙන මෙන්න මේ ආකාරයට බෝල හදා ගන්න පොඩි බෝල හදා ගන්න මොකද නැත්නම් ඇත්තට බැදිලා පැණි උරා ගන්න නම් පොඩි බෝල හදා ගන්න ඕනේ ලොකු බෝල හදන්න එපා ඔන්න මම බෝල 12ක්ම හදාගත්තා දැන් අපි පැණි උණු කරගන්න වාචනයක් ලිපේ තියලා ඒකට සීනි කප් භාගයක් එකතු කරගන්න ඒ කියන්නේ ග්‍රෑම් 125ක් වතුර සීනි මට්ටමට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න එකතු කරගන්න මෙන්න මේ ආකාරයට වතුර එකතු කරගන්න ඕනේ ඔන්න දැන් මේ වෙලාවේ තමා ලිප ඔන් කරගන්න ඕනේ දැන් හොඳින් මිශ්‍ර කරමින් සීනි ටික උණු කරගන්න මේ වගේ බුබුලු දාගෙන එන්න ඕනේ මෙන්න මේ වගේ වැක්කරෙන්න ඕනේ අන්න ඒ මට්ටමට ආවට පස්සේ ලිප ඕෆ් කරන්න ඕනේ දැන් අපි මේ වෙලාවේ පැණි කැටි ගැසෙන එක වළක්වා ගන්න දෙහි බින්දු කීපයක් එකතු කර ගන්නවා ඔන්න දැන් හොඳින් කලවම් කරලා වාචනය ලිපෙන් ඉවත් කර ගන්න දැන් තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කර ගන්න ඔන්න දැන් මේ වෙලාවේ තමයි අපි ලිප ඔන් කරගන්නේ තෙල් ටික රත් වුණාට පස්සේ හදාගත්තු බෝල එකතු කරමින් මෙන්න මේ ආකාරයට බැදගන්න මේ වෙලාවේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගන්න ඕනේ වැඩි කරන්නත් එපා අඩු කරන්නත් එපා ඉතින් මේ බෝල ටික රන්වන් පාට වනතුරු බැදගන්න මෙන්න මේ මට්ටමට ආවට පස්සේ අපි බෝල ටික ලිපෙන් ඉවත් කරගන්නවා මේ විදියට සියලුම බෝල ටික බැදගන්න ඕනේ දැන් පැණියක නැවතත් ලිපේ තියලා අපි ඒකට බෝල ටික එකතු කරගන්නවා එකතු කරගෙන ලිප ඔන් කරගන්නවා දැන් හොඳින් මේ බෝලවල පැණි දෙවටෙන ආකාරයට කලවම් කරන්න විනාඩියක් පමණ රත් වුණාට පස්සේ ලිප ඕෆ් කරලා මේ භාජනය ලිපෙන් ඉවත් කරගන්න දැන් අපි මේ බෝල ටික වෙනත් භාජනයකට දාගමු. ඉතින් දැන් මේ බෝලවලට පැණි උරා ගන්න පැය දෙකක් පමණ වහලා පසකින් තියාගන්න ඕනේ. පැය දෙකකට පස්සේ බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ පැණි බේරෙන බත් වලින් හදාගත්තු රසම රස අතුරුපස. ඔයාලට මේක තේ බොන්න ඉතාම කදිම කෑමක්. ඔයාලත් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් අලුත් රෙසිපියකින් හමුවෙමු.